ජනාධිපති ධුරයට පත් වුණාට පස්සේ මම තීරණය කළා ලංකාවේ බලයට පත්වෙච්ච ජනාධිපතිවරුන්ට මට කලින් 5 දෙනාටම තිබුණු චෝදනාවක් තමයි තමන්ගේ දිස්ත්‍රික්කයට වැඩ කෙරුවේ නැහැ කියන එක. ඒ හැම දෙයක්ම සැලකිල්ලට අරගෙන තමයි මම තීරණය කළේ පොළොන්නරුවට ජනතාවට විතරක් නෙවෙයි ඉතිහාසයට එක්වන සංවර්ධනයක් කළ යුතුයි කියලා ජනාධිපති ධුරයේ ධර්ම කාලේ. ඒකට තමයි අලුත් ව්‍යාපෘතියක් හැදුවේ. මේ පිබිදෙමු පොළොන්නරුවට කෝටි 6-10යි තමුන්නාංශලට පේනවා පොළොන්නරු නගරයත් එක්ක සිදු වෙලා තිබෙන පරිවර්තනය සහ සිදු වෙමින් පවතින සංවර්ධනයේ විප්ලවය කොච්චරද කියලා. පොළොන්නරුවේ සංවර්ධනය මෙතනින් නවතින්නෙත් නැහැ. දැන් සමහර අය හිතන්න පුළුවන් දැන් හෙට අනිද්දා ජනාධිපති ඡන්දයක් තියෙනවා මම ඉල්ලනවායි කියලා දැනුම් දීලා නැහැ. ඒක නිසා ඉතින් මේ මිනිස්සයා මෙතනින් ඉවරයි කියලා හිතරෝ ඇති. ලබන දෙසැම්බර් මාසෙන් පස්සේ මම තවත් පියවරක් තියෙනවා රටේ සංවර්ධනයට වගේම පොළොන්නරුවේ සංවර්ධනයට අලුත් වාර්තාවක් පිටවන්න. මම එහෙම විශ්‍රාම යෑමේ උවමනාවක් නැහැ. මගේ සෞඛ්‍ය තත්ත්වය බොහොම හොඳයි. ඒ නිසා තමයි හුඟක් රට වෙන කරන්න පුළුවන්.